සාදු නමු බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේ ඔබ මේ එක්වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙන එන සොඳුරු නිවන් මඟ ගැන පැවසෙන අසිරිමත් සම්බුදු දෙසුම් ඇසුරෙන් බෝධිපාක්ෂි ධර්ම කතාබහට ගැනෙන උතුම් සදාම් කතිකාවතත් සමගයි. අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිත් සමග මේ උතුම් ධර්ම සාකච්ඡාමේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. පසුගිය වැඩසටහනවලදී අපි සතිපට්ඨාන සංයුක්තය ඇසුරෙන්, ඒ සූත්‍ර දේශන ඇසුරෙන් සතර සතිපට්ඨානය ගැන කතා බස් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසල් රැස කියලා වදාළේ සතර සතිපට්ඨානයටයි, අකුසල් රැස කියලා වදාළේ පංච නීවරණ වලටයි. අවසාන වශයෙන් අපි ඒ පංච නීවරණ ගැනත් සතර සතිපට්ඨාන ගැනත් කතා බස් කළා. සතර සතිපට්ඨාන මේ සංයුක්තේ අඹපාලි වර්ගයේ අපට ඊළඟට මුණ ගැහෙන්නේ සකුණගි සූත්‍රයයි. සකුණගි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ගිජුලිහිණී කැටකුරුල්ලෙක් උපමා කරලා අපූරු සදහම් පණිවිඩයක් අප වෙත ලබා දෙනවා. පියුරුමේ සිටීමත්, පියුරුමෙන් බැහැර වුණාම සිදුවෙන හානියක් ගැන. ඉතින් අපි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මේ සකුණගි සූත්‍රයේ ඇසුරෙන් මේ භාග්‍යතුන් වහන්සේ අප වෙත ලබා දෙන උතුම් පණිවිඩය දැනගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි. සතිපට්ඨාන සංයුක්තයේ මේ සකුණග්ගි සූත්‍ර දේශනාවේදී ඉතා ලස්සන උපමාවක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ මේ අගෝචර විෂය පිළිබඳවත්, අපි නොහැසිරිය යුතු ස්ථානය පිළිබඳවත්, අපි හැසිරෙන්න ඕන අපේ පිය උරුමය පිළිබඳවත් ඉතාම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලා අමතල දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස, බුහත පොබ්බම් භික්කවේ සකුණග්ගි ලාපං සකුණං සහසං අජ්ජප්පත්ත අග්ගහේසි. කලින් සිද්ධ වෙච්ච සිද්ධියක් කියනවා. පෙර මේ ගිජුලිහිණීක් මේ සැහැසිකමින්, ඉතාම සැහැසිව කැටකිරිලියක් දැහැගත්තා කියනවා. ඉතින් ඒ වෙලාවේ අතකෝ භික්කවේ ලාපෝ සකුණෝ සකුණග්ගිය හරියමාන ඒවංහි පරිදේවස. ඒ විදිහට අල්ලගත්තට පස්සේ මේ ගිජුලිහිණිය මේ කැටකිරිල්ලිය මේ විදිහට අඬන්න පටන් ගත්තා කියනවා. මය මේවම්හා අලක්ඛිකා මයන් අප්ප පුඤ්ඤානේ, මගේම මේ අවාසනාව, මගේම මේ පින් අඩුකම, ඒ මයන් අගෝචරයේ චරිම්හා පරිවිසේ. අපිම මේ සුදුසු තැන්වල හැසිරුණානේ. සචජ්ජ මයන් ගෝචරයේ චරෙයාම සකේ පෙත්තිකේ විසේ නචායන් සකුණක් ගියලං අභවිස්ස යදිදන් යුද්ධායාති. මම මේ පෙත්තිකේ විසේ කියන්නේ පියවුරුමින් ලැබිච්ච තැන හිටියන තාත්තගේ පරම්පරාවෙන් ආපු මේ ගෝචර ස්ථානයේ, සුදුසු ස්ථානයේ, වාසස්ථානයේ මං හිටියනම් මට මේ විදිහට ගිජුලිහිණ ඇවිල්ලා මේ යුද්ධයක් කරන්නේ නෑ, මාව ඩැහැගන්නේ නෑ, මගේමයි අවාසනාව, මගේමයි පින් අඩුකම කියලා මේ පරිදේව කරන්න ගත්තා, අඬන්න පටන් ගත්තා මේ විලාපතියෙම. ඒ වෙලාවේ මේ අර ගිජුලිහිණ අසා සිටිනවා ආඩම්බරෙන්, කෝපනතේ ලාප ගෝචරු සකෝ පෙත්තිකෝ විසයෝති. මොකද්ද බොයි කියන උඹේ මේ පියවරුමෙන් ලැබිච්ච තැන කියලා අහනවා. එතකොට කියනවා මේ කැටකිරිල්ලිය මොකද්ද මේ තමන්ගේ පියවරුමෙන් ලැබිච්ච ගෝචර ස්ථානේ, යදිදං නංගල කට් කරනං ලෙඩ්ඩුට්ඨානන්ති. අර කුඹුරවල පින්වත් ස්වාමීන් වහන්ස හැවට පස්සේ මේ පස් පෙඩලි එසවිලා තියෙනවා, ඒව අස්සේ මේ තමයි ඕ අපි දකිනවා ඒකට කෙරෙල්ලියෝ මේ වාසය කරනවා, බිත්තර දානවා. ගන්න එහෙම නගුලෙන් නැගිච්ච පස් පිඩලි තමයි අපේ පියුරුමින් ලැබිච්ච වාසස්ථානය, අපේ ගෝචර ස්ථානය කියලා මේ කැටකිරිල්ලිය මේ ගිජුලිහිණියට කියනවා. ඉතින් මේ වෙලාවේ ගිජුලිහිණිය
තමන්ගි බලයෙන් මුසපත් වෙලා, මහා කුරුල්ලෙක්නේ මේ කැටගිරිල්ල කිව්වම හරි පොඩි, තමන්ගි බලයෙන් මුසපත් වෙලා, අතකෝ භික්කවේ සකුණක්ගි සකේ බලේ අපත් තද්දා සකේ බලේ යාවච මාන අමුච්චි. ඒ බලයෙන් මුසපත් වෙලා අර කැටකිරිල්ලි මුදා හැරිය කියනවා, ගච්ච කෝත්වං ලාප තත්තාපි මේ ගන්තවා නමුක්ක සීති. බෝතන්ට ගියත් මගෙන් නම් මිදීමක් නෑ කියලා අතහැරලා මේ දානෝ. ගිහිල පුළුවන් නම් බේරියන් කියලා අතහැරලා දානෝ තමන්ගේ බලයෙන් මත් වෙලා. ඊට පස්සේ මේ කැටකිරිල්ලි අර තමන්ගේ වාසස්ථානය වෙච්ච පියවරුමින් ලැබිච්ච තැන වෙච්ච අර කුඹුරේ මේ නගුලෙන් හාපු ඒ පස් පිඩැල්ල උඩට ගිහිල්ලා, ලොකු පස් ගොඩක් උඩට වෙලා, පස් පිඩැල්ලක් උඩට වෙලා අර කැට මේ ගිජුලිහිණියට කියනවා මේ විදිහට, ඒහි කෝදානි සකුණක්ගි, ඒහි කෝදානි සකුණක් ගීති. දැන් වරෙන් ගිජුලිහිණිය, දැන් වරෙන් ගිජුලිහිණිය, දැන් පුළුවන් නම් අල්ලගනින් කියලා මේ ගිජුලිහිණියට මේ උදම්ම අනනවා. ඊට පස්සේ ගිජුලිහිණිය තමන්ගේ බලයෙන් මුසපත් වෙලා මේ ආඩම්බරයෙන් යුතුව මේ පියාපත් දෙක දෙපැත්තට කරගෙන මේ සැහැසිව ඉතාම මේ වේගෙන් අර කැටකිරිල්ලව ඩැහැගන්නම් කියලා පාත් වෙනවා පහළට, පියාපත් දෙක සම්බර කරගෙන. එතකොටම මේ කැටකිරිල්ලිය යම් කලක යදාකෝ භික්කවේ අඤ්ඤාසී ලාපෝ සකුණෝ බහූ ආගතාකෝ මෙයන් සකුණක් ගී. තමන් විතර ගොඩාක් මේ ගිජුලිහිණිය ලංවුන බව දැනගත්තු කැටකිරිල්ලිය, නෝනක් අර කැටකිරිල්ලිය තමන්ගේ අර පියවරුමින් ලැබිච්ච වාසස්ථානය වෙච්ච යටට, ඒ පස් පිටල යටට රිංග ගන්නවා. එතකොට අර මේ ගිජුලිහිණිය වේගයෙන් පාත් වෙනවත් එක්කම යාට වේගය පාලනය කරගන්න බෑ. අර පස් පිටල්ලේ පපුව වැදිලා, පපුව පැරිලා මේ යනවා. අතකෝ භික්කවේ සකුණක් ගී තත්ත්වේව උරං පච්චතාලේසි එවං හේතං භික්කවේ හෝති යෝ අගෝචරේ චරති පරවිසි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට අර මේ ගිජුලිහිණියට විනාශය කැඳ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනතුරුව දේශනා කරන්නේ එවං හේතං භික්කවේ හෝති යෝ අගෝචරේ චරති පරවිසි. ওই විදිහටයි දැන් කැටකිරිල්ලේට විපතක් වුණේ අගෝචර ස්ථානයේ සැරිසරලා. ගෝචර ස්ථානයේ හිඳීම නිසා තමන්ට ආරක්ෂාව සැලසුණා. අන්න ඔහොමයි අනතුරු දායක වෙන්නේ අගෝචර ස්ථානයේ සිටීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ උපමාව ඇසුරින් දේශනා කරනවා. ඒ කියන්නේ සනස කැට කුරුල්ලට හිමි එයාගේ පියුරුමේ අර පස් කැටේ උඩ, ඒ පස් කැටේ. ඔව්, පස් කැටේ ආශ්‍රිතවත්, ඒ ආශ්‍රිතව සිටීමත් අනතුරක් ආපු ගමන් සැඟ වෙන්න පුළුවන් පස් මේ පෙඩල්ල යට. එහෙමයි. ඒ උපමාවෙන් ආදී වැදගත් දෙයක් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිහ භික්වේ මා අගෝචරේ චරිත්ත පරවිසි. ඒ නිසා පින්වත් මහණනි, ඔබත් මා අගෝචරේ චරිත්ත, ඔබත් මේ අගෝචර ස්ථානයේ හැසිරෙන්න එපා. නොසුදුසු තැනෙහි හැසිරෙන්න එපා. අගෝචරේ භික්වේ චරතම් පරවිසි. මේ අගෝචර ස්ථානයේ ඔබ හැසිරුනොත් මේ අනුන්ගේ වාසස්ථානවල තමන්ට අයිති නැති අනුන්ට අයත් තැන්වල හැසිරුනොත් ලච්ඡති මාරෝ ඕතාරා, මාරයට අවස්ථාවක් ඉඩක් ලැබෙනවා කියනවා. ලච්ඡති මාරෝ ආරම්මන, මේ මාරයට අරමුණක් ලැබෙනවා කියනවා. මේ මාරයා කියලා කෙනෙක් ගැන මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ මාරයා කියලා කෙනෙක් වෙන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපට හෙළිදරව් කරනවා මේ ධර්ම මාර්ගයේ හැසිරෙද්දී, මේ සසරෙන් නිදහස් වීමේදී ඒ කෙනාට බාධා කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට බලෙන් මේ ලෝකයේ අග්‍රම කෙනා හැටියට තමයි මාරයා සිටින්නේ. ලෝකයේ අධිපති. අධිපති. දැන් අද බුදුරජාණන් වහන්සේ නැතිකොට අධිපති භාවය හොබවන්නේ එයා. ඉතින් මෙන්න මේ මාරයට අවස්ථාවක් ලැබෙනවා කියනවා. ඒ අගෝචර ස්ථානේ සැරිසැරුවොත් ඒ වගේම ආරම්මණයක් අරමුණක් ලැබුණා වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මාරයට අරමුණු ලැබෙන අවස්ථාව ලැබෙන අගෝචර ස්ථානයේ පර විශේෂය මොකද්ද කියලා දේශනා කරනවා. යදිදම් පංචකාම ගුණ. මේ පංචකාම ගුණය කතමේ පංච මොනවද? පංචකාමයන් චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨා කන්තා මනාපා.
පේරූපා කාමූප සංහිතා රජනීය මේ ඇසින් දැනගන්න මේ රූප. ඕ රූප තියෙනවා. ඒක ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉට්ඨා කාන්ත ඉෂ්ඨයි කාන්තයි කැමැත් ඇති කරන මනාපය ඇති කරන පේරූපී කාමූප සංහිත කාමයේ ඇති කරන රජනීය කෙලෙස් රජස් දුහවිලි උපදවන. ඒ වගේම සෝත විඤ්ඤය සද්දා කණින් අසන්නා වූ ශබ්දය අර විදිහට මිෂ්ඨකාන්ත මනාප පේසුරූපී කාමූප සංහිත කෙලෙස් දුහවිලි ඇති කරන. ඒ වගේම නාසයෙන් දැනගන්නා ගන්ධයන් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප කෙලෙස් රජස් ඇති කරන්නා වූ කාමූප සංහිත වූ. ඒ වගේම දිවෙන් දැනගන්නා ප්‍රේමනාප රසයන්. ඒ වගේම කයින් ලබන ප්‍රේමනාප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්රූපිය කෙලෙස් රජස් ඇති කරන කාමූප සංහිත පහස. පහස. මෙන්න මේ පංච කාමයන් තමයි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට අගෝචර ස්ථාන. දැන් අපේ හිත යන්නේම මේ පංචකාම ගුණ කෙරෙහි සාමාන්‍ය කෙනෙකුගේ වාසස්ථානය වෙන්නේ මේ පංචකාමයෙන් කාම ලෝකයේ මේ අපි ඉපදිලා ඉන්නේ. මේ කාමය බුදුරජාණන් වහන්සේ අපිට නොහැසිරිය යුතු අගෝචර තැන පරවිසේ අනුන්ගේ ස්ථානේ පියවරුමේ නොවේ කියලා බුදුරජාණන් වහන්සේ එතන අනාරක්ෂිත තැනක් අර මායයට ගොදුරු වෙන්න පුළුවන් මායයට අවස්ථාවක් ලැබෙන මායයට අරමුණක් ලබා දෙන තැනක් අපිට හිරිහැර කරන්න අපිට මේ ධර්ම මාර්ගයෙන් අපව බැහැර කරන්න තැනක් හැටියට මේ පංචකාම ගුණ පින්වත් ස්වාමීන් වහන්සේ මෙතනදී පෙන්වලා දෙනවා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි සොඳුරු නිවන් මඟ තුල ගමන් කරන කෙනෙක් ඔය ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පාස කෙරෙහි යොමු වුණොත් ඒක හරියට උපමාවෙන් තේරෙන්නේ අර කැට කිරිල්ල පස් කැටේ ඉන්නේ නැතුව වෙන තැනකට ගිහිල්ලා මාරේ මේ ගිජුලියනට අහු වුණා වගේ මේ නිවන් මඟ පුහුණු වෙන කෙනෙක් භික්ෂුවක් වේවා එහෙම නැත්නම් වෙන ගිහි කෙනෙක් වේවා යම් වෙලාවක සතර සතිපට්ඨාණයෙන් තොරව පංචකාමයට ඇදිලා ගියොත් ඒ වෙලාවට මාරයට අවස්ථාවක් ලැබෙන බව තමයි භාගතුන් වහන්සේ එතනදී දේශනා කරන්නේ. එතකොට ප්‍රියමනාප ඒ රූප ශබ්ද ගන්ධ රස පහස ඒ අරමුණු වලට හිත ලක්ුණාම මාරයට කැමති දෙයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ වදාළේ ලච්ඡති මාරෝ ආරම්ම අරමුණක් ලැබෙනවා. ලච්ඡති මාරෝ ඕතාර අවස්ථාවක් ලැබෙනවා. මට මතකිනා පින්නස් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ චක්කවති සීනා සූත්‍රයේදී දේශනා කරනවා මේ අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ ආනඤ්ඤ සරණා කියලා මේ තමන්ව පිහිට කරගෙන තමන්ව ධූපතක් කරගෙන මේ ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ සරණ කරගෙන ඉන්න කියලා භාගතුන් වහන්සේ මේ සතිපාඨණයට එන්න ආවාද කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු එමෙඳම් පුඤ්ඤම් පවඩ්ඩති කියලා. කුසල් දහම් සමාදන් වුණා පින වැඩෙනවා කියලා. එතනත් මේ පංච කාම ගුණ ගැන කියවෙනවා. රූප ශබ්ද ගන්ධ රස පාස ගැන. එතකොට පින්වත් ස්වාමින් වහන්සේ ඒ විදිහට මේ කැටකුරුල්ලා මාරයට අහුණා වගේ පංචකාම ගුණයන්ගේ අහුවෙනවා ධම්මග ඇසිරෙන භික්ෂුවක් යම්කිසි කෙනෙක් මේ ප්‍රියමනාප කෙලෙස් ඇති කරන රූපයන් කෙරෙහි ශබ්දයන් කෙරෙහි ගන්ධ සුවඳ කෙරෙහි රස කෙරෙහි පාස කෙරෙහි කෙලෙස් සහිතව හසු වෙලා ගියාම එතකොට බුදුරජාණන් වහන්සේ එයින් තොරව අර කැටකිරුල්ලාට ආරක්ෂක පස් කැටේ වගේ භික්ෂුවට ආරක්ෂක මේ පිය උරුමය වශයෙන් වදාළ දේ අපට සම්බුදු වදන් උපුටා දක්වමින් පවසනසේක්වා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරන ගෝචරයේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ පින්වත් මහණෙනි ගෝචර ස්ථානයේ ඒ කියන්නේ තමන්ගේ ගොදුරු බිමෙහි හැසිරෙන පියවරුමින් ලැබිච්ච පියවරුමින් ලැබිච්ච වාසස්ථානයේ ආරක්ෂක ස්ථානයේ හැසිරෙන ගෝචරයේ භික්කවේ චරතං සකේ පෙත්තිකේ විසී ඒ ගොදුරු බිම තමන්ට සුදුසු ස්ථානයේ ආරක්ෂිත ඒ පියවරුමින් ලැබිච්ච ස්ථානයේ හැසිරෙද්දී න ලච්ඡති මාරෝ ඕතාරා මාරයට අවස්ථාවක් ඉදහසරක් ලැබෙන්නේ නෑ න ලච්ඡති මාරෝ ආරම්මන මාරයට අරමුණක් ලැබෙන්නේත් නැහැ එයාට මේ ධර්මාර්ගයට අන්තරාය කරන්නට. දැන් මේ ධර්මාර්ගයේ අපිට ප්‍රධාන බාධකයක් දසමාර සේනාවන්
මේ විදිහට මේ ධර්මාර්ගය අහුරනවනේ මේ හැසිරෙන ශ්‍රාවකයාට. ඉතින් මේකේ කාමාතේ පටමා සේනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්තට මේ කාම ලෝකේ ඉන්න අපිට තියෙන ප්‍රධාන බාධකේ මේ පංචකාමයන් වලට තියෙන ඇල්ම. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ඇත්තටම අපි මාර්යාගේ තුරුලේ ඉන්න පිරිසක් කාමයට ඇලුම් කරනවනම් මාර්යාට ඕන දෙයක් කරන්න පුළුවන් මේ අනාරක්ෂිතව ඉන්න පිරිසක් බවට පත් වෙනවා මේ කාමයට ඇලුම් කරමින් ඉන්න එක. ඒකනේ අපේ බෝසතාණන් වහන්සේත් ධම්මසක්කායතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ මේ කාමසුකල්ලිකානු යෝගී අන්තයේ අත්හැරියා. මේ අනතුරු මොකද කාමයන් තුළ යෙදෙමින් මේ මනුස්ස ස්වභාවය ඉක්මවාගේ උත්තරීතර ඥාන දර්ශනයක් සාක්ෂාත් කරන්න බැහැ කියලා උන්වහන්සේ මේ තේරුම් ගත්තා. උන්වහන්සේ මේ ඒක හරි ලස්සනට තේරුම් ගත්ත කියලා තියෙනවනේ අර උපමාවකින්. එහෙමයි. මතකද සාන්නහස මේ උන්වහන්සේ බෝධිසත් අවදීයේ සම්බුද්ධත්වයට පත් නොවී උන්වහන්සේ වැඩවාසය කරද්දී ඔය බෝධි රාජකුමාර සූත්‍රය සඳහන් වෙන්නේ මේ වතුරට දාපු දඬු තෙමිච්ච දඬු දෙකක් ඇතුළුවාට ගිනි ගන්න දන්නේ ගිනි උපදවන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ වගේ කාමයන් තුළ වාසය කරමින් කාම ආසාවෙන් ඉන්න කෙනාට මේ මනුස්ස ස්වභාවය ඉක්මවාගේ උත්තරීතර ඥාන දර්ශනයක් උපදවන්න බෑ. ඊළඟට තවත් දණ්ඩක් තියෙන පුළුවන් වතුරෙන් ගොඩට ඇරගෙන. ඒ කියන්නේ යා කාමයන්ගෙන් මිදිලා කාමයන් අත්හැරලා. නමුත් කාමයන් කෙරෙහි තියෙන දැවිල්ල කාමයන් කෙරෙහි තියෙන ආසාව ඡන්දේ තියෙනවා. හිතේ තියාගෙන ඉන්න. හරියට අර වතුරෙන් ගොඩට ගත්තා. නමුත් එතයි. ඒක ඇතුළුවට ගිනි උපදවන්න පුළුවන්කම නෑ වගේ. අර දැන් තෙතලියක් එතකොට. තෙතලියක් ඒ නිසා. කාම ආසාව තෙත් බව වගේ තමයි බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ. බුදුරජාණන් වහන්සේට අර පෙර නොයසු විරු උපමා ඇසුරින් ওই ගාථා තුනක් වැටහෙන්නේ. ඉතින් ඒකෙදි අවසාන දේශනා කරන යම් ලීයක් තියෙනවා වතුරෙන් උඩට අරගෙන වේලිලා. වේලිලා ඒක ගිනි ගන්න දන්නේ ඇතුළුවොත් ගිනි උපදිනවා. අන්න ඒ වගේ යම් ශ්‍රමණික වේවා බ්‍රාහ්මණික වේවා කාමයන් අතහැරලා කාම ආසාව මේ දුරු කරලා කාම පරිලාහේ කාම පිපාසය දුරු කරලා ඉන්නවා නම් අන්න යාට මනුස්ස ස්වභාවිකම වගේ උත්තරීතර ඥාන දර්ශනයක් ලබන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාර විශේෂයෙන් මාරයාගේ මේ මාරයට අයිති මේ පර විශේෂයෙන් අපිට අනාරක්ෂිත තැනින් අත් මිදෙන්නට අපිට පියවරුමින් ලැබිච්ච මේ ආරක්ෂිත ස්ථානයේ වශයෙන් පෙන්වලා දුන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ කුමක්ද? කෝච භික්කවේ භික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසය. මොකද්ද මේ භික්ෂුවට ගෝචර සුදුසු වාසස්ථානයේ පියවරුමින් ලැබිච්ච? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එහෙමයි සතර සතිපට්ඨානයි. සතිපට්ඨානයි. එතකොට කුමක්ද සතර සතිපට්ඨානේ? ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. භික්ෂුව කයෙහි කායානුව බලමින් වාසය කරනවා. ආතාපි කෙලස්තවන වීරි. දැන් මේ කාමයන්ගෙන් හිත වළක්වා ගන්න කෙලස්තවන වීරිය තියෙන්න ඕනේ. සම්පජාන බව. ඒ කියන්නේ මේ කාමයන්ගේ ආදීනව පිළිබඳව මනා දැනුම් ඇති බවක් තියෙන ඕනේ. නුවණක් තියෙන ඕන. සතිමා සිහියක් තියෙනට ඕනේ. විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ කාමයන්ගෙන් හිත වළක්වා ගත්තු කාමයන් නිසා ඇතිවෙන මේ අභිජ්ජාවත් දොම්නසත් දුරු කරලා කායानुපස්සනාවේ සිත පැවැත්වන්න ඕනේ. ඒ වගේම මොකද වෙනසන්න සහනේ. ඒ කියන්නේ පිටස්සන අපි මේ දක්වා මේ කතාබස් කළ මේ සතර සතිපට්ඨාණයම තමයි. ඕ පිහිට පිළිසරණ. ඒ විදිහටම වේදනානුපස්සනාවේ සිත පැවැත්වීම. එහෙමයි. ඒ විදිහටම චිත්තානුපස්සනාවේ සිත පැවැත්වීම. ඒ විදිහටම ධම්මානුපස්සනාවේ සිත පැවැත්වීම. හැබැයි අර කරුණු ටික තියෙන්න ඕනේ. ආතාපි සම්පජානෝ සතිමා. විනේය ලෝකේ එතරම් අර කාමයන්ගෙන් අර මායාගේ මේ ගෝචර ස්ථානෙන් අනාරක්ෂිත ස්ථානෙන් මිදීම එතරම් විස්තර වෙනවා නේ පින්වත් ස්වාමීන් වහන්ස. විනේය ලෝකේ අභිජ්ජාවෙන් දොම්නසින් තොර වෙලා මේ සතිපට්ඨානේ සතර කාය මේ කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව විසිත පිහිටවීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අයම් භික්කවේ භික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසය. අපිට මේ භික්ෂුවට පිය උරුමෙන් ලැබිච්ච දරුවෙකුට පියාගේ උරුමෙන් ලැබෙනවා මහා මේ බෝධලයක් නේ මේ උරුමයක්. ඒ වගේ අපේ
බුදුපියාණන් වහන්සේගින් ශ්‍රාවකු අපට ලැබිච්ච වාස භූමි ආරක්ෂිත ස්ථානය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ සතර සතිපට්ඨානය. එහෙමයි පින්වත් සනස්. බොහෝම පැහැදිලිව නිරවුල්ව පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සකුණාගි සූත්‍රය ඇසුරු කරගෙන අපට පෙන්වා දුන්නා ශ්‍රාවකේ අනතුරට ලක් වෙන විදිහ. හරියට කැටකිරිල්ල තමන්ට අයිති පියරමෙන් ලැබුණු පස් කැටේ උඩ ඉන්නේ නැතුව ඉවත ගියාම එයාව ඩැහැගත්තු ගිජුලීනියා වගේ පපි මාරයත් සතර සතිපට්ඨානයෙන් තොරවන කෙනෙක්ව රූපයක් කරහා ප්‍රේමනාප ශබ්දයක් කරහා එහෙම නැත්නම් ප්‍රේමනාප ගඳ සුවඳ රස පහස අරහා ග්‍රහණය කරගන්නවා අරමුණක් වශයෙන්. ඒ ගැනයි මේ සූත්‍ර දේශනාවෙන් කියවුනේ. එතකොට පින්වත්නි අපට නැවත නැවත මේ සතිපට්ඨාන සංයුත්තේ පුරාවට අහන්න ලැබුණා පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මේ සම්බුදු වදන ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුන නිරන්තරයෙන් හැම වෙතාවකම ඇහෙනවා. එහෙනම් ජීවිතයේ ඒකාන්තයෙන් බද්ධ කරගත යුතු දෙයක් කෙලෙස් තවන වීරිය. අපි අහලා තියෙනවා භාගතුන් වහන්සේ ධර්මයේ හැසිරෙන්නට ශ්‍රවණී කරන්නට ඕන කියලා. සුතා ඒ වගේම දතා දරා ගන්නට ඕන. වචසා පරිචිතා වචනේ පුරුදු කරන්නට ඕන. එතකොට බොහෝ වාර ගණනක් ඔබට මේ ඇහෙනවා ආතාපි සම්පජානෝ සතිමා කියන එක. එතකොට නිරන්තරයෙන් මේ ඇහෙන මේ වචන වදන් මේ වචන මතකේ රැඳෙනවා. ශ්‍රවණය කරලා දරාගෙන වචනෙන් පුරුදු වෙනවා. එතකොට හිතේ මේක දෝංකාර දිදී ඇහෙනවා. මේ කෙලෙස් තවන්න ඕන. කෙලෙස් වලට පහර දෙන්න ඕන. වෙහෙසෙන්නට ඕන. වීරිය ගන්න ඕන කියලා ආතාපි. ඒ වගේම සම්පජාන හරි අවධානයෙන් විමර්ශන ප්‍රඥාවෙන් ඉන්නට ඕන. එතකොට ආතාපි සම්පජාන සතිමා නුවණ තියෙන්නට ඕන. එතකොට ඒ විදිහට කටයුතු කරද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කරනවා ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක. ඉඩ දෙන්න එපා අවිද්‍යාවට දොම්නසට. අපි දැන් මේ දක්වා කතා කළ සූත්‍ර දේශනා බොහොමයක හැම සූත්‍රයකදීම බුදුරජාණන් වහන්සේ එකම සම්බුදු වදන් උපුටා දැක්වුවා. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක. ඉතින් එහෙමනම් මේ විදියට හොඳට මේ හිතට පිහිටවා ගත යුතුයි මේ කාරණාව. දැඩි ලෝභයට දුම්නසට ඉඩ නොදී පංචකාමයට යන්නේ නැතුව පංචකාමයට ගියාමනේ ලෝභයක් හටගන්නේ දුම්නසක් හටගන්නේ. ඉඩ නොදී පියවරු මේ වන එක කායානුපස්සනාවේ පුරුදු වෙන්නට ඕන ජීවිතයේ. එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ ජීවිතයේ පුරුදු වෙන්නට ඕන. එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාවේ. ඒ වගේම ධම්මානුපස්සනාවේ පුරුදු කරන්නට ඕන. පුරුදු කරද්දී අනේ කෙනා පියවරු මේ ඉන්නේ මේ සූත්‍රයට අනුව. පියවරු මේ ඉද්දී මාරයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පාපී මාරයාට ග්‍රහණය කරගන්න. මාරයා බලනවා භාගතුන් වහන්සේ වදාලා පින්න ස්වාමීන් වහන්සේ මේ අර හරියට මේ පංචකාමයේ මේ දැන් මේ වගේ කියලා දැන් නරියෙක් ඉන්නවා මේ කැස්බෑවෙක් නැත්නම් ඉබ්බෙක් ළඟට ගිහිල්ලා මේ අල්ල ගන්න බලාගෙන. එතකොට ඉබ්බා අතක් හරි කකුලක් හරි අත් දෙක හරි කකුල් දෙක හරි ඔළුව හරි එළියට දැම්මුත් කඩාගෙන කන්නම් කියලා බලන් ඉන්නවා. එතකොට මේ ඉබ්බ මොකද කරන්නේ මේ කපටි කම ඉබ්බ දන්නවා නරියාගෙන් බේරෙන්නට කිසි අතපයක් එළියට දාන්නේ නැහැ. අත් දෙක කකුල් දෙක ඔළුව එළියට දාන්නේ නැතුව ඇතුළටම කරන් ඉන්නවා. එතකොට ළඟට වෙලා ඉන්න නරියා මොකද කරන්නේ මේ එක කකුලක් එක ශරීර අවයවයක්වත් ඉව දාන්නේ නැති බව දැනගෙන කලකිරිලා ඉබ්බගෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණු හරහා මාරයා බලන් ඉන්නවා අල්ල ගන්නට ධර්මයේ හැසිරෙන කෙනෙක්. ඉතින් ඒ කෙනා ඒ ඔස්සේ යන්නේ නැත්තම් භාගතුන් වහන්සේ වදාලා කලකිරිලා ඉවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා සුන්දර නිවන් මඟ පුරුදු කරන කෙනෙකුට ඒකාන්තයෙන් පහ දිනට තියෙන්නේ මේ අසිරිමත් සම්බුද්ධ වචනය ගැන. මේ විදියටයි රහතන් වහන්සේලා බිහි වුණේ. මේ විදියටයි ලෝකයෙන් මේ සසරින් සත්වය එතර වුණේ කියලා පැහැදීම ඇති කරගෙන හිතට අදිෂ්ඨාන කරගෙන ජීවිතය පුරුදු කරන්නටයි තියෙන්නේ අදිෂ්ඨාන සීලීව. ආතාපි කෙලෙස්ථාන වීරියෙන් පුරුදු කරන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ
සදහම් දෙසුම් මාලාව පුටා දක්වමින් ශ්‍රද්ධා රූපවාහිනී ඔබ වෙත රැගෙන එන මේ සොඳුරු නිවන් මඟ, මේ ආර්යෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරවන බෝධිපාශික ධර්මයන් ගැන කතා බස් කරවන මේ දහම් කතිකාවතින් පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අප රැස් කරන පින ඔබ හැම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේටත් විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත්නි, මේ ධර්මය මේ දක්වා අපට ලැබෙන්නට මේ ලෝකේ යම් කෙනෙක් යම් ස්වාමින් වහන්සේලා යම් පින්වතුන් ධර්මයේ දයාද කළාද මේ අප වෙත අනාගත පරපුරට, ඒ ධර්මය අපට ලැබුණද මේ යුගයේ උපන් අපට පින්වත් ලොකු ස්වාමින් වහන්සේ තුළින්, ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලෝකේ බොහෝ දෙනෙකුට මේ ධර්මය රැගෙනෙන් ශ්‍රද්ධා රූපවාහිනී කටයුතු කරන පින්වතුන් හැම දෙනාටමත් මේ පින් ලැබේවා. සිළු දෙනාටම පංචකාම ගුණයන්ගෙන් මිදිලා පියවරු මේ වන සතර සතිපට්ඨානේ හිත පිහිටුවාගෙන නිවන් මඟ සම්පූර්ණ කරගෙන සියලු සසර දුක් නිමා කර ගන්නටම මේ රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වෙත්වා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සා